ජයගම් ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16-17 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පෞගිය 16 ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු අපේ කීප දෙනෙකුට ආරාධනා කරා ඉන්දියාවෙන් ආරාධනාවක් ආව රාජතාන්ත්‍රික ආරාධනාවක් ඉන්දියාවට ඇවිල්ලා යන්න එන්න කියලා. අපි වියදම් කරේ නැහැ. ඉන්දියන් ආණ්ඩුව තමයි වියදම් කළේ. ඉන්දියන් ආණ්ඩුව තමයි න්‍යාය පත්‍රේ අපිත් එක්ක කතා කරලා මොනවද කියලා හැදුවේ. අපිට ඉන්දියාවෙන් ආරාධනා කරා. අපි මේව ඇවිල්ලා ගම්වල කිව්වේ නැහැ. දැන් අපි ඉන්දියාවේ යනවා මේවට යනවා කියලා අපි කිව්වේ නැහැ. ඉන්දියාවේ යන කතාවක් අපි කිව්වේ නැහැ. අපි ඉන්දියාවේ ගියා කියලා දැනගත්තේ කොහෙන්ද? ආණ්ඩු පක්ෂ කට්ටිය, සජිජ්ජ කට්ටිය බය වෙලා කුලප්පු වෙලා මාධ්‍ය දැන් කියනවා අන්න විරුද්ධ වෙච්ච ඉන්දියාවට අහවලු ගිහිල්ලා අමූල් එක බලන්න ගිහිල්ලා දැඩි විවේචන. ඇයි මේ විවේචනය කරන්නේ? එයාලට ආපු ප්‍රශ්නේ අපි ඉන්දියාවේ ගිහිල්ලා ගියේක නෙවෙයි, ඉන්දියාව අපි පිළිගැනීමෙන් ඔප්පු වෙනවා ඊළඟ මේ රටේ බලය හොබවන්නේ ජාතික ජන බලවේගය කියලා. ඉන්දියාව අපි ගෙන්නුවේකේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ එක් එක් ආණ්ඩු රාජ්‍යයන් වෙන රටක ආණ්ඩු වලට එන්න කියනවා, විපක්ෂ නායකටත් එන්න කියනවා. මේ මන්ත්‍රීවරු 3 දෙනෙක් ඉන්නවා වගේ තියෙන පක්ෂ වලට එන්න කියන්නේ නෑ, ලේසි පාසුවකට. දැන් මම ජනතා විමුක්ති පෙරමුණේ අපේ කාලේ ඉතිහාසය ගත්තොත් අපිට 2000 හිටියා මන්ත්‍රීවරු 10ක් පාර්ලිමේන්තුවේ. 2001 මහමැතිවරණෙන් අපිට හිටියා 16ක්. මමත් පාර්ලිමේන්තුවේ ගියා, මෙතනත් ඇති මට මනාප දීපු අය බොහොම ස්තුතියි. 2004 අපි 39 දෙනෙක් හිටියා. 10යි 16යි 39යි. ඔය ඉන්දියාවේ එන්න කිව්වේ නැහැනේ ඔය කාලේ. 39ක් ඉඳලවත් එන්න කිව්වේ නැහැ. දැන් කී දෙනයි ඉන්නේ? 3 දෙනෙකුට එන්න කිව්වේ ඇයි? ඔබ එහෙම කිව්වට ආණ්ඩුව 3-3 කියලා මේ ඔච්චම් කරාට ඉන්දියාව දන්නවා මේ එන්නේ ඊළඟ ආණ්ඩුව කියලා. මේ එන්නේ අනුර කුමාර ඊළඟ ලංකාවේ ජනාධිපති කියලා. ඒ නිසා කල් ඇතුව සුහදතාවයක් හදාගන්න ඒ රජයා අපට එන්න කිව්වා. ඕක තේරෙන මේ රටේ පාලකයෝ විපක්ෂ කලබල වෙලා ඕක ওই විදිහට පිළිගත්තොත් රටේ ජනතාවත් දැන් ඉන්දියාවත් මේ රටේ ආණ්ඩුව ඊළඟ මේක කියලා පිළිගන්නකොට තවත් නොයන කෙනත් මෙතෙන්ට එයි කියන බීතියටපත් වුණා. ඉන්දියාව අපි ආණ්ඩුවක් පත්තර එනවා කියලා දැනගත්තේ කොහොමද දන්නවද? ඉන්දියාවේ බුද්ධ්‍යාන්තය අපේ බුද්ධිවන් බුද්ධ්‍යාන්තයට වැඩි ටිකක් ඉස්සරහින් ඉන්නේ. දැන් මම ඒක ඔප්පු කරන්න සාක්ෂියක් කියන්න. පාස්කු ප්‍රහාරය ලංකාවේ වෙනවා කියලා ඉස්සලම් කියපු බුද්ධ්‍යාන්සේ මොකක්ද? ඉන්දියාවේ රෝ එක. අහවල් දවසේ අහවල් වෙලාවට අහවල්ලු ගහනවා කියලා කිව්වා. එතකොට ඒ වගේ සූක්ෂම ප්‍රහාරයක් කල්ැතුව කියන්නත් ඉන්දියාවේ බුද්ධ්‍යාන්තයට පුළුවන් නම් ලංකාවේ මිනිස්සු ඊළඟ සැරේ ඡන්ද දෙන පැත්ත කියන්න බෑ? ඊළඟ ජනාධිපති කියන්න බැරිද? පුළුවන්. ඒ නිසා බීතියටපත් වුණාම දැන් මොකද දන්නවද කරන්නේ? පරණ වැඩ කරනවා. එයාලට ඡන්ද දිරන්න තේරෙන්නේ පරණ ක්‍රම. මොන ක්‍රමෙන් දන්නවද? හාල් දෙනවා. බඩු මිල අඩු කරනවා. බදු බර අඩු කරනවා. හැබැයි මාස කීයකටද? ඡන්දේ තියෙනකම්. හරි. ඡන්දේ තියෙනකම් දිව්‍ය ලෝකේ ඉන්න, ඡන්ද ඉවරුණාට පස්සේ අපායේ යන්න. අපි අපායේ උන් සුර ලෝකේ. උන් දිගටම හැමෙන්නේ නේ. උන්ට දැන් පේනවා අපි අපායට වැටෙන්න යන්නේ. එහෙනම් ජනතාවට ආපහු දිව්‍ය ලෝකේ පෙන්නමු. පෙන්නලා අපි ආපහු දිව්‍ය ලෝකෙට යන්න පාර හදාගන්න. මොකද මුන් අවුරුදු 76ක් හිටියේ, උන් හිටියේ කොහෙද? දිව්‍ය ලෝකේ. ඡන්දදායකයෝ කොහෙද හිටියේ? අපායේ. පොඩි ඉන්ටර්වල් කාලයකට අර ඡන්ද එන කාලෙට හාල් ගේනවා, සීල් රෙදි ගේනවා, ටකරන් ගේනවා, ලැට් පෝච් එනවා, අරක්කු එනවා, බොරු රැකියා ඉල්ලුම් පත්‍ර එනවා. මේවා ඉතින් කාලා බීලා ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා අපි කොළපාට අඳිනවා, නිල්පාට අඳිනවා, දෙපැත්ත ගහගන්නවා, උන් දිනනවා, උන් එකයි අපි. අපි ඉතින් කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියලා එක වලේ උන් ගොඩ. එද දැන් මේ සැරේ ඔන්න වැඩියෙන් බෙදනවා. ඇයි? මේ සැරේ අඩුවෙන් බෙදලා රවට්ටන්න පුළුවන් කමක් නැහැ. අපි ප්‍රබලයි. අපි ප්‍රබල හින්දා වැඩියෙන් බෙදනවා. හින්දා මේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම සල්ලි බෙදෙන, බඩු බෙදෙන මැතිවරණය ළඟ එනවා. එනවා ওই බඩු බෙදන්නේ එයාලා වුණාට බෙදවන්නේ කවුරු? බෙදවන්නේ අපි. අපි බලගත් වෙනකොට දැන් අර ඔන්න දෝව එකක් හැදුවා කියනකොට එහෙට හැම දෝවට සහන ටිකක් වැඩි වෙන්න පුළුවන් සමහර විට. ආරංචිනේකට සහන ටිකක් වැඩි වෙන්න පුළුවන්. එහෙනම් මේ සැරේ ඔබ තමුන්නාන්සලට අපි ප්‍රබල වෙලා අර කට්ටිය බහිටපත් කරලා හාල් කිලෝ 20ක් අවුරුද්දට එවන්න ඈ. දැන්ටම තනින්ටි කියලා රාජාසන කතාවේක කියෙව්වේ. හාල් කිලෝ 20ක් එවනවා. ඔන්න විදුලි බිලක් ටිකක් අඩු කරා. හාල් ගෝනියක් හොරෙන් අරන් ගිහිල්ලා බත් හැන්දක් බෙදුවා වාගේ. ඇයි? 100% ගානකින් විදුලි බිල වැඩි කරලා 120% විදුලි බිල
අඩු කරා. හරි. ඒකට අරක තමයි උපහැරණි. හරි එහෙම කළා තියෙන්නේ. එඳ බදුත් අඩු කරනවා ඈ. බඩු මිලත් අඩු කරනවා. සහන එහෙම එවනවා ඈ. අස්සස් මෙහෙම වැඩි වැඩියෙන් දෙනවා. හරි. මලගයක් වුණොත් පෙට්ටියට ගානක් එයාලා හතේ මෙවන්නම් ඈ. ඒ ඔක්කොම එවනවා. ආන් එහෙම බීතියටපත් කරනවා. අපිට එහෙම බෙදන්න අපිට හොරාකාව සල්ලි නැ බාර් සල්ලි නැ මහ බැංකු සල්ලි නැ එඳ අර කට්ටියට කියලා එවන්න. ඒ එවන ඒවත් කාගෙම සල්ලිද? ඔබ තමුන් නාන්සලගම සල්ලි ඒවෙන් ටිකක් වියදම් කරනවා. එඳ එයාලා ඒව බෙදනකොට අපිට බෙදන්න තියෙන්නේ එකයි. උගත මනා ශිල්පේමයි මතු රැකෙන. මතු ආරක්ෂාවට කියලා උදළු තලයක් දුන්නට ඕකෙන් කෙටුවොත් කන්න දෙකෙන් ගෙවෙනවා. සිල් රෙද්දක් දුන්නොත් අවුරුදු දෙකෙන් දිරනවා. හාල් කිලෝ 20ක් දුන්නොත් සතියෙන් වැසිකිලි වලේ රැඳෙනවා. එහෙනම් උගත මනා ශිල්පයේ හරියට පාවිච්චි කරොත් මොලේ පාවිච්චි කරොත් රටම ගොඩයක්. රට විනාශ කරලානේ දැන් තියෙන්නේ. රට විනාශ කරපු පක්ෂ දෙකක් විනාශද නැද්ද? රටත් විනාශයි විනාශ කරපු නිල්කොළ පක්ෂ දෙකක් විනාශයි. ඒක රටට අපට සුබද නැද්ද? සුබයි. දැන් පොහට්ටුව කියන එකේ පොහට්ටුව කියන පක්ෂේ තියෙනවද කැබලි වෙලාද? කෑලි කීයක් තියෙනවා? ඩලස් අලහපෙරුම කෑල්ලක් දලෝගෙන ගියා. එතන නට්මුරිච්චි තියෙනවලු 13ක් පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ නිමල්ලන්සයි අනුරප්‍රිය දර්ශන යාපල සුසිල් ප්‍රේමජාන්තලා කෑල්ලක් දලෝගෙන ගියා. එතන පාර්ලිමේන්තුවේ නට් තියෙනවලු පොහට්ටු නට් තියෙනවලු 12ක්. ඊට පස්සේ වීරවංශයි ධම්මම්පිලයි රතනහාමුදුරුවෝයි කට්ටියක් කෑලි 11ක් දලෝගෙන ගියා. ගලෝගෙන ගලෝගෙන ගිහින් තියෙන්නේ. දැන් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්නවා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු 6 දෙනෙක්. දැන් 6 දෙනා ඉන්න තැන දන්නවද? ඔන්න මෙහේ මන්ත්‍රීතුමා ගැන කට්ටිය තියෙනවා ගමේම සභාවෙම කියනවා චාමර කොහෙද ඉන්නේ? අලියාගේ නැට්ටේ. එල්ලිලා. එතකොට අපේ නිමල් සිරිපාල ඇමතිතුමා දැන් කොයි පැත්තේ ඉන්නවද කියලා හිතන්නේ ගමේ කට්ටිය. එයත් අලියාගේ නැට්ටේ. ඊළඟ තිස්ස කුට්ටිය ආරච්චි කොයි පැත්තේද ඉන්නේ? එයා ඒ පැත්තේ අඩියයි මේ පැත්තේ අඩියයි දෙපැත්තේ අඩිය තියාගෙන ඉන්නේ. ඩිලාන් පෙරේරා මේ වෙනකොට කොහෙද ඉන්නේ? එයා සජිත් එක්ක දීග ගියා. හරි. එයා ගියා. එතකොට පොහොට්ටුවේ 6 දෙනාගෙන් දැන් කීයක් ඉවරද? 4යි. තව දෙකක් 50 දින මට්ටමේ තියෙනවා. දෙකක්. සජිත් හිටියා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3ක්. වැඩිම මනාප ගත්තේ අරවින්ද කුමාර දැන් කොහෙද ඉන්නේ? එයා රනිල් එක්ක ඉන්න. තොරතුරු වාර්තාවෙන් වඩුවෙල් සුරේෂ් දෙවෙනියට මනාප ගත්තා. එයා කොහෙද ඉන්නේ? එයා උපදේශකකමක් අරගෙන රණිල් ගාවට ගියා. තුන්වෙනි චමින්ද විජේසිරි කොහෙද ඉන්නේ? ඊළඟ ශිෂ්‍යත්වයක්. එයාට ශිෂ්‍යත්වයක් හම්බුණා කියලා ගමේ කට්ටිය කියනවා. සෑහෙන වරප්‍රසාදයක් හම්බෙලා එයා ගියාලු. හැබැයි ඊයේ පෙරේද ආපෝ පෝස්ටරයක් ගහලා තියෙනවා. ආන් එහෙමයි තත්ති. එහෙනම් බදුල්ල දිස්ත්‍රික්කේ සුබද නැද්ද අපට? කෑලි කැබලි වෙලා සුන්නත් දූලි වෙලා. එහෙම නැද්ද? සුන්නත් දූලි වෙලා තියෙන්නේ. ඉතින් පොහට්ටුවේ සමහර ඒවා රණිලත් ගලෝගෙන ගිහිල්ලා. ප්‍රසන්න රණතුංග රණිල් ගලෝ ගත්තා. කංචන විජේසේකර ගලෝ ගත්තා. ඉතින් ඒ රට කරපු ආණ්ඩු කරපු පක්ෂත් මේ වෙලාවේ කැබලි වෙලා ඉන්න වෙලාවේ ජාතික ජනබලවේගයට හොඳද නරකද දිනන්න පහසුද නැද්ද? පහසුයි. සජිත්ගේ පක්ෂ නායකයා කවුද? සජිත්. සජිත්ගේ පක්ෂ සභාපතිතුමා කවුද? සභාපති පොන්සේකා. දැන් සභාපතිතුමයි නායකතුමයි මේ දවස්වල මොකද කරනවා කියන්නේ? සාලේ මුට්ටි පොලේ ගහනවලු සජිත්. කුස්සියේ මුට්ටි පොලේ ගහනවලු පොන්සේකා. සභාපති නායකයයි ගැටුමක් තියෙන තැනක රටක් හදන්නේ කොහොමද මං අහන්නේ? සභාපතිතුමයි නායකයයි ගැටෙනවා. ඔය සජිත්ගේ පස්සේ උපසභාපතිතුමා කවුද? ඒ ඇවිල්ලා පී හැරිසන්. පී හැරිසන් කොහෙද මේ දවස්වල ඉන්නේ? එයා ඉන්නේ රනිල් ගාවට ගිහිල්ලා. උපසභාපති ගිහිල්ලා සභාපති ගෝරි දානවා. නායකයා එමෙ ඉන්නවා. පෞගේ දසන රාජාසන කතාව කර පාර්ලිමේන්තුවේ කරනකොට සජිත් කිව්වා අපේ පක්ෂේ ඔක්කොම නැගිටලා යමු කිව්වා. සජිත් නැගිටලා ගියා. පහක් වාඩි වෙලා හිටියා. රාජිත ගියේ නැහැ. පොන්තේක ගියේ නැහැ. චම්පික ගියේ නැහැ. වෙල්ගම ගියේ නැහැ. ගියේ නැහැ. ඊට පහුවෙන්ද තිබුණා ඉඩම් ඔප්පු බෙදා දීමේ මහෝත්සවයක් දඹුල්ලේ. මටත් එන්න කියලා ආරාධනාවක් ආවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට. රණිල්ගේ අතින් ලු බෙදන්නේ. අපි ගියේ නැහැ. සජිත්ගේ ළඟම ගෝලෙක් ගයන්ත ගියා. ගයන්ත කරුණාතිල ගියාට පස්සේ මාධ්‍යෙන් ඇහුවා ඔබතුමා රණිල් පැත්තට ගියාද කියලා. නෑ මං ඒ පැත්තට ගියේ නැහැ ඉඩම් ඔප්පු බෙදන්න ගියා කිව්වා.
දැන් මේවා කාටත් තේරෙන්නේ නැද්ද? මමත් ගියා නම් මේ පළාතේ කතාවක් කියන්නේ නැද්ද? සමන්ත ගියා වගේ කියලා. ඔක ඕන කෙනෙකුට තේරෙනවනේ. ගියා තමයි කට්ටිය ඔය. ඒ හින්දා ඉදිරියට හොඳ හොඳ දේශපාලන සෙල්ලම් බලන්න පුළුවන්. මේ තත්ත්වයේ තුල ඉදිරි ජයග්‍රහණය අපට නියත වෙන්නේ නැද්ද? නියතයි.